සුවඳැති ජැස්මින් සහ විටමින් ඊ සාරය සමගින් නවලක්ස් වයිට්. අයෝසී එක තෙල් මිල ඉහළ දාන්නේ මේ රජයේ ඉල්ලීම් පිට. දැන් හෙට අනිද්දාට තමයි කණිද තෙල් සංස්ථාවේ පෙට්‍රල් මිල වැඩි කරන්නේ. මේ මොකද මේ කරන්නේ ආණ්ඩුව? ආණ්ඩුවට තෙල් නැහැ ඇත්තටම කියනවනම්. අප්‍රේල් මාසේ 25 න් පස්සේ මට තියෙන ආරංචිය හැටියට ලංකාවට අවශ්‍ය තෙල් නැහැ. ඒකෝට කර්මාශාලා ඔක්කොම වැහැලනවා. ඒතර මිනිස්සුර ගමනාගමනයක් නැති වෙනවා. ඒක නිසා මේ තෙල් ටික පුළුවන් ඉහළට දානවා මිනිසුන්ට මේ තෙල් පාවිච්චි කරන්න බැරි තත්වයකට. රටේ ජනතාව ගැන හිතනකොට බොහොම කනගාටුවක් ඇති වෙනවා. මම කනගාටු වෙලත් වැඩන්නේකට විසඳුමක් දෙන්න අවශ්‍යයි. මොකද මගේ පුතත් අද පාන්දර පැය දෙකම අරගෙන ඉඳලා ඩීසල් ගහ ගන්න බැරුව ආපහු ආවා. ඒ පීඩාව අපිට දැනනවා. නැදින් මැඩම් දායකත්වයේ දුර්වලකම තියෙනවා නේද? ඉගෙන මොකුත් නොකිය ඉන්නන්නේ. අද මහපාරේ ජනතාව අතර ආණ්ඩුව නැහැ. ආණ්ඩුව නැහැ. ආණ්ඩුව තියෙන පාර්ලිමේන්තුව හරි කොළකැලේ වල තමයි තියෙන්නේ. සියලුම ආර්ථික විද්‍යාඥයෝ හතර දෙනෙක් කියමන් අහගෙන මැයි මාසයෙන් පස්සේ ඩොලරේ වටිනාකම රුපියල් 400ට යනවා නම් කිරි පිටි මිල රුපියල් 4000ට යනවා. කිසිම වගේ වගක් නැහැ. මේ විතරක් නෙවෙයි මෛත්‍රීපාල සිසින අධිකාර ජනාධිපතිතුමා යෝජනා කර ඇමති මණ්ඩලෙත් අයින් කරන්න අඩු කරන්න කියලා. ඉතින් අමාත්‍ය මණ්ඩලෙ අඩු කරන්න ඕන නම් ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පුළුවන් ආදර්ශයක් වෙලා තමන්ගේ අමාත්‍ය මණ්ඩලෙ ඉන්න ඉල්ලාස් වෙලා මේක අඩු කරන තැනට ගෙනියන්න. එමුණ මමත් ලෑස්ති ඉල්ලාස් වෙන මට ප්‍රශ්නයක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පුළුවන් ආදර්ශය වෙන්න. අපේ පොහොට්ටුවේ මම ආදර්ශය දෙන්න. එයාල එනවා නා. දෙයිය මම දැක්ක සර්වපාක්ෂ සමුළුවේ මේ අර්බුදයට විසඳුම් හොයන්න ගොඩක් කට්ටිය එකතු වෙලා. හොඳ VC දලක් තිබ්බනම් රංචුවම අල්ලගන්න තිබ්බා බන්ධනාගාරේ යනවා. සමහර අපිට යෝජනා කරනවා එකතු වෙන්න බැරිද මොකටද එකතු වෙලා නම් මේ වැඩේ කරේ